කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සාපසහප්තීන් පිළිබඳව සමග ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසුවා. මන්ත්‍රීවරයා එහිදී විමසා තිබුණේ වෛද්‍යවරයාට එරෙහිව පැවති නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ නම් සහ ලිපින හෙළි කරන ලෙසයි. ඊට අමතරව මේ දක්වාගෙන ඇති ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ පිළිබඳවද මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නෙන් කරුණු විමසා තිබුණා. උපදෙස් ලබා ගන්න ඕන කියන එක එතුමා විසින් ටීමස් කන්සල් හිම්සෙල් මට අධිකරණ අමාත්‍යවරයා හැටියට ඒ සම්බන්ධයෙන් වගකීමක් පැවරෙන්නේ නැහැ එතුමා දැනගන්නට ඕන අධිකරණ අමාත්‍යංශය අධිකරණයේ තියෙන නඩු වලට සම්බන්ධ වෙන්නේ නැහැ කාටවත් කෝල් දෙන්නේ නැහැ ගියා ආණ්ඩුවේ වගේ මිනිස්සු තෝරගෙන උසාවි හදන්නෙත් නැහැ අපි අධිකරණ අමාත්‍යංශය හැටියට විෂයපතේට සීමා වෙලා ඒ අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම විතරයි කරන්නේ නඩු සම්බන්ධයෙන් මැදිහත් වීමේ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ හැකියාවකුත් නැහැ ඒ සිදු නොකළ යුතු දෙයක් කියලා මම තරයේ විශ්වාස කරනවා කතා නැහැ විශ්වාසමත් වුණාට පස්සේ उत्तरे අධිකරණ විනිශ්චයකට භාජන වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න බෑ. එතකොට පළවෙනි දේ තමයි ඒ ප්‍රශ්නේ අහන්න බෑ. දෙක එහෙමනම් මේ ප්‍රශ්නේ ඇතුල් කරන්නත් බෑ. එහෙමනම් මේ ප්‍රශ්නේ ඇතුල් කරන්න බෑ. දැන් මේක ඉතා පැහැදිලිව මේ අධිකරණයක විනිශ්චය වෙන කාරණයක් කියන එක සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට කෙනෙකුට දන්නවා. එතකොට මේ ප්‍රශ්නේ ඇතුල් වුණේ කොහොමද? පහුගිය කාලෙම මේ කට්ටිය මුනිවතර කළා සාක්ෂිසාබ්දීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් ඇවිල්ලා නීතිඥ කවුද කියලා අහනවා. අපේ කුණෑ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා මේ වියත්මගෙන් ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ. කතා කරන දන්නේ නැහැ ආවේගශීලී කියලා. මං ඉතින් ප්‍රධාන දේ තමයි මේ අපේ ප්‍රශ්න අහපු මන්ත්‍රීතුමා මෙතුමගේ මේ ටයි කෝට් එකක් ගැන කතා කරලා මේ අනවශ්‍ය ප්‍රශ්නකට ගත්තේ. ඒ නිසා තමුන්නාන්සේලා ඔය කොමිස්ලා ඉස්සර වැඩගත් වෙන්න. පහර දෙන්න හදන්නේ නැතුව. මං හිතන්නේ අපේ ගරු මන්ත්‍රීතුමා ගරු ඇමතුමාට එහෙම මොකක් හරි වැරදි විදිහකට කිව්ව නෙමෙයි. අනිත් එක තමයි ගරු ඇමතුමා අපේ සම්ප්‍රදායක් තියනවා මේ පාර්ලිමේන්තුවේ යම් කිසි විදිහකට ප්‍රශ්නයක් ඇවුවා මෙහෙම කෑකෝ ගහලා සැර කරලා එහෙම කරන්නේ නැහැ. මොකද අපි ප්‍රශ්නයක් අහන්න साधारण इलीम कर दिखल सामान्य
මම මගේ මගේ එහෙම අදහසකින් මම කිව්වේ නෑ මගේ ඇඳුම පිළිබඳව කතා කරපු දේ සම්බන්ධයෙන් තමයි මම පිළිතුරක් ලබා දුන්නේ නමුත් ඒ සම්බන්ධයෙන් එතුමාට යම් කිසි අපහසුතාවයක් පත් වුණා නම් මම සමාව වේදිනවා මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒ මගේ හැටි දැන් හරිනේ ඉවරයි දැන් ඉවරයි හරි